ආදරෙන් Happy Choice TV එකට ද මම හදන්න යන්නේ අඹයි කෙසෙලුයි දාලා රසම රස අයිස්ක්‍රීම් එකක්. ඉතින් මේ අයිස්ක්‍රීම් එක හරීම රසයි. හරීම ක්‍රීම් ගතියට තියෙන අයිස්ක්‍රීම් එකක් මේක හැමෝම ආස වෙයි. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. ඔයාලා මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. මේ අයිස්ක්‍රීම් එක පොඩි දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් ඉතාම ගුණයි. මොකද මේක કૃતિම දේවල් නෙවෙයි දාලා තියෙන්නේ. මේකට අපි දාලා තියෙන්නේ කෙසෙලුයි අඹයි තමයි දාලා තියෙන්නේ. අපි දැන් බලමු මේකට මොනවද ඕන කරන්න කියලා. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට ඕන වෙන්නේ. අපි දැන් බලමු ඉස්සෙල්ලම අඹයි කෙසෙලුයි බ්ලෙන්ඩ් එකට දාගන්න කොහොමද කියලා. මම කියන්නේ මේ දේවල් ඔයාලත් හැමතිස්සෙම හදලා බලන්න. ඉතින් ගෙදර ඉදිලා වැඩි වෙලා යන කෙසෙල් අඹ අහක දාන්න එපා. ඒ වයින් මෙන්න මේ දේවල් හදලා බලන්න. ඉතින් අපි ඊළඟට සීනිත් එකතු කරගන්න ඕන. මේ මිශ්‍රණයට සීනිත් එකතු කරගෙන ඉන්න අනතුරුව අපි මේකට ලුණුත් දාගන්න ඕන. ඊන් පස්සේ වැනිලා එකතු කරගමු. අයිස්ක්‍රීම් එක හදනකොට හරියටම දේවල් හරි විදිහට දාන්න ඕන. අපි දැන් කිරිත් එකතු කරගමු. එකතු කරගෙන දැන් අපි බ්ලෙන්ඩර් එක වහගෙන අපි විනාඩි 5ක් විතර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕන. බ්ලෙන්ඩ් කරගත්තාම තමයි හොඳටම ක්‍රීමි ගතියට මේක එන්නේ. දැන් අපි බ්ලෙන්ඩ් කරලා අවසానයි බොක්ස් එකකට අපි මේ අයිස්ක්‍රීම් මිශ්‍රණය එකතු කරගමු. බලන්න ඉතින් හරියට ක්‍රීමි ගතියට මේක තියෙනවා. දැන් අපි මේක ලන්ච් ෂීට් එකකින් හොඳින් වසාගෙන පියනකිනුත් අද කරගෙන අපි මේක අධිශීතකරණයේ පැය 10ක් 12ක් තියන්න ඕන. පැය 10ක් 12ක් තිබ්බම තමයි අපිට මේක නියමාකාරයට ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි මේ පැය 12කට පස්සේ තමයි මේ අයිස්ක්‍රීම් එක එළියට ගත්තේ. දැන් අපි බලමු මේක කොහොමද කියලා. බලන්න හොඳටම මේක සෙට් වෙලා තියෙන්නේ. බලමු කොහොමද මේක අපි ටිකක් අරගෙන බලමුකෝ. හරිම සුවඳයි. හරිම ක්‍රීමි ගතියට මේක තියෙනවා. දකින කෙනෙකුට වුණත් මේක හරිම ආස හිතෙනවා. ඉතින් අපි මේ දේවල් කඩින් වසවිසගෙනල අපේ දරුවන්ට දෙනවට වැඩිය කොච්චර හොඳයිද අපිම මේ දේවල් ගෙදර හදාගත්තාම. බයසක නැතු වුණත් අපේ දරුවන්ට වැඩිහිටියන්ට වුණත් මේ දේවල් අපිට දෙන්න පුළුවන්. ඒක කොච්චර ලොකු දෙයක්ද කියලා අපිට හිතෙනවා මෙහෙම දේවල් හදන්න පුළුවන් වෙනකොට. දරුවන් උනත් ඉන්නවා කුඩා දරුවෝ කෙසෙල් ගෙඩියක්වත් කන්න අකමැති දරුවන් ඉන්නවා. එයාලා උනත් මෙහෙම දෙයක් හැදුවතින් අයිස්ක්‍රීම් හරි මාසාවෙන් කනවනේ. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න, අත්හදා බලන්න. ඉතින් ඔයාලත් මාව subscribe කරන, like කරන, share කරන. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.